ආයුබෝවන් අපි අදත් ජීවිත ස්වර එක හම්බෙන්න යන්නේ ජීවිත ස්වර ගැන දැන් ඔබ කවුරුත් දන්නවා දැන් වැඩසටහන් ගණනාවක් නරඹා තියෙන නිසා කොහොමත් අපි මේ වැඩේදී ගීතය කියන එක රස කරගන්නා විදි විවිධාකාරයි අපි ගීතය හැඟුම්බර වුණාම අඬන්න පුළුවන් ගීතයක් එහෙම නැත්නම් ගෞරවයක් ඇති වෙන්න පුළුවන් මව් රට නැත්නම් පිය ගුණ වගේ ගීතවලට එහෙම නැත්නම් වේදනාව විපයෝගී ඇති වෙන්න පුළුවන් සින්දු නටන්නත් පුළුවන් ඒකත් එකක් සතුටින් නටන්නත් පුළුවන් සින්දු තියෙනවා මේ 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 විඳ ගැනීම කවුරුන් හෝ විශේෂ පුද්ගලෙක් ඇවිල්ලා තමන් කැමති ගීත හතක් වින්දනය කිරීම තමයි වැදගත් ඒකෙදි තියෙනවා එක එක රස හම්බ වෙනවා අද අපි තාම ගෞරවයෙන් මේ ආරාධනා කරේ තාම ගෞරවයක් වැඩසටහනටත් අපේ ලංකාවේ අති විශිෂ්ට සිනමා රංගවේදිනිය අපි කවුරුත් ආදරය කරන අය මේ රටේ මම හිතන්නේ සිනමා කර්මාන්තයේ නිර්මාණයේ වීරවරියක් හැටියට අපි කොතනත් හඳුනනවා ශ්‍රියානි අමරසේන මහත්මිය ආයිබ ශ්‍රියානියක් ආයිබෝන් දුකා තාමත් අර අපිට ඒක තමයි මාළනී අක්කාගේ ඔබතුමියගේ හැම වෙලෙම තියෙන අපිට අක්කා කියලා කතා කරන්න පුළුවන් කට ඇරලා මල්ලි කියලා කතා කරන නිසා මේ මොනවද මේ දවස්වල අක්කේ වැඩ මේ දවස්වල විශේෂ වැඩක් නැහැ නමුත් ඔබ ටිකක් නිර්මාණ වලින් නම් ඈත් වෙලා ඉන්නේ ටිකක් ඈත් වෙලා ඉන්නේ නමුත් මම කරපු චිත්‍රපටයක් තියෙනවා එන්න යාත්‍රා කියලා ඒකේ ප්‍රචාර කටයුතු සම්බන්ධයෙන් පොඩ්ඩක් වෙහෙසෙනවා තව ඉතින් අලුත් නිර්මාණයකටත් සෝදානම් වෙනවා දැම්ම නෙමෙයි අනිත් අවුරුද්දේ වගේ. මොකද චිත්‍රපටයේ නම? චිත්‍රපටයේ නම යාත්‍රා. යාත්‍රා. මේක තමයි දැන් ලොන්ච් කරන්න තියෙන්නේ. අද මේ ශ්‍රියානි මෙතිනිය අපිට තෝරා දෙන්නේ ගීත කීපයක්ම. මම කියන්නේ බහුතරය ගීත එතුමිය රංගපෑ චිත්‍රපටවල ගීතමයි. ඒකට හොඳ අත්දැකීම් ඇති. ඒ වගේ පසුපස කතා ඇති. ඒ ගීතයේ ෆීල් වෙච්ච හැටි ඇති. අපි එහෙම අතරින් පතර තව මෙතුමගේ විස්තර ඕනෑ ඉන්නවනේ. ඒ නිසා ඒවා ටිකකුත් කතා කරනවා. අපි මම හිතන්නේ මුලින්ම අපි මුලින්ම ගන්න ගීතය ආචාර්ය නන්දාමාලිනී ගැයූ ගීතයක්. මේකේ විශේෂත්වය ඉන්නේ අපි ශ්‍රියානි අමරසේනට චිත්‍රපටි රංගපපා හිටියට ගීත ජවනිකාවක් ඇඩ් කරන්න හම්බෙන්නේ නැහැ ටික කාලයක් යනකම්. මේ චිත්‍රපටයේ තමයි එහෙම එකක් හම්බෙන්නේ මේ ගයන්නේ ගීතයේද මේ චිත්‍රපටයේ CA නෝට්ටුව චිත්‍රපටය KW පෙර මහත්මයා ඔව් එතකොට මේ කොයි කාලෙද මේක ඉතින් මං සිනමාවට ආපු අලුත ඒ කියන්නේ 70 දශකයේ ඒ දශකයේ මුල කාලේ වගේ ඉතින් ඇත්තටම CA නෝට්ටුව චිත්‍රපටයේ ජෝබ් වික්‍රම ඩේසි අක්කා ශාන්තිලේකා ඔස්වල් ජයසිංහ ඔය වගේ රංගපෑවා මගේත් මුල් කාලේ කළු සුදු චිත්‍රපටයක් එතකොට මම චිත්‍රපටි 4ක 5ක රංගපාලා තිබුණා. නමුත් ඉතින් මට ගීතයක් හම්බෙන්නෙම නැහැ. ආදර ගීතයක්වත් තනියම කෙන ගීතයක්වත් හම්බෙන්නේ මං හිතුවා අනේ අයියේ මට හම්බෙන්නේ නැත්තේ. මොකක් හරි අවාසනාවක් වෙන්න ඇති මට ආසයි ඉතින් ගීතයකට රංගපාන්න. ඔහොම තියෙනකොට KW පෙර මහත්තයා කිව්වා ශ්‍රියානි මේ චිත්‍රපටියේ තියෙන ඔය තනියම කියන ගීතයක් බර්ත්ඩේ පාටි එකකට ඔයා සන්තෝෂයෙන් කියන ගීතයක්. අනිත් ඔක්කොම සනසන්න ඕනේ කට්ටිය පිරිසක් ඉන්නවා. ඉතින් මං කෝණේ ඉතින් එච්චර දෙයක් කරන්න මම තාම එකට පුරුදු වෙලා නැහනේ. නෑ ශ්‍රියානි බය වෙන්න එපා. අපි ඔක්කොම ඉන්නවා. මේ ගීතේ ගායනා කරන්න. ඉතින් මේක ගායනා කරන්නේ නන්දා මාලිනී මහත්මිය. මම හුඟක් ප්‍රිය කරන අපේ රටේ ඉන්න ප්‍රවීණතම ගායිකාවක්. ඉතින් ඒකත් එක්තරා විදිහක සතුටක්. ওই විදිහ තමයි දේදුණු පායා ගීතය ඉස්සරහට ආවේ. මට මතකයි මේ ගීතය රූපගත කරේ කිරිබත්ගොඩ හිමාලි කියලා තිබුණා හෝටල පරිශ්‍රයක්. ඒ හෝටලේ ලස්සන පඩිපෙළක් තිබුණා. ඒ පඩිපෙළෙන් බැහැගෙන ඇවිල්ලා තමයි මම ගීතේ ගායනා කරේ. ඒත් ඉතින් ජෝබ් වික්‍රම මට ආදරය කරනවා. මගේ මව හැටියට ශාන්තිලේකා හිටියා. ඉතින් මේ ඔක්කොමත් අපිසක් ඉදිරිපිට මම මේ ගීතය ගායනා කරා පොඩ්ඩක් සබකොල්ලෙන් යුක්තව තමයි. ඒ කියන්නේ අර සමහර සිද්දු තියෙනවානේ ලිප් සින්ක් කරන්න ඕනේ නැහැ නිකන් මූඩ් එකේ ඉන්න ඕනේ. මේක ඔබට කියන්න උනා. ඔව් ලිප් සින්ක් එක ඒක මට අර ළමා කාලේ සිරියගේ ළමා පිටියේ සින්දු කියලා ඒකෙන් මට චුට්ටක් තිබුණා ඒ ගැන පොඩි දැනුවත්කම නැත්තම් විශේෂ දැනුවත්කමක් නැහැ ටයිම් එක පිළිබඳව මම අවබෝධයක් තිබුණා වචන කඩින් කඩනේ ගන්න ලස්සන වචන ටිකක් තිබුණා මේකේ වචන මම හිතන්නේ ජෝතිලසිරාණසිංහ මහත්මයා නේද? ජෝතිලසිරාණසිංහයා කේමදාසයන්ගේ සංගීතය. ඉතින් අති විශිෂ්ට පුද්ගලයන්ගේ පසුබිමක් තිබුණා. ඉතින් මේ ගීතය මම හිතන තාමත් ජනප්‍රියයි. ඔව් තාමත් ඇත්තටම මේ අපිට Facebook හරි මාකරි Google එකට ගියාම නන්දාමාලනී මහත්මයාගේ Virgin Voice කියන එක මුල්ම කාලේ හඬ තියෙන්නේ. චූටි ගෑනු ළමයි ගානක් තියෙන්නේ. ඔව් හරිම මතකයි. එතුමියම ඊට පසු ගායනා කර රෙකෝඩින් දෙකක් තුනක් අහපා ඊට මම හිතන්නේ තවමත් මේක ගුවන් විදුලිවල ප්‍රචාරය වෙන ගීතයක්. අපිට කතා කරන්න පොහොදෙදී අපි මේ ගීතයට යොමු. අපි අද වැඩසටහනේ ගීත ගැයීම සඳහා ආරාධනා කරන්නේ හැමදාමත් වගේම ඩ්‍රීම් ස්ටාර් පෙළහරෙන් බිහි වූ තරුණ තරුණියන් හසන්ත ඇන්තනි මේ පැත්තෙන් ඉන්නවා. ඒ වගේම සඳසි මෙත්මන්ති මේ පැත්තෙන් ඉන්නවා. රුද්‍රා සංගීතය අද නව සංයෝජනය කරනවා සංගීත කණ්ඩායම. අපි ඉස්සෙල්ලාම එහෙනම් සඳසිට තමයි බාර කරන්නේ නන්දා මාලිනී මහත්මිය ගැයූ ගීය ප්‍රතිනිර්මාණය කරන්න කියලා. विशेषයෙන්ම නන්දා මාලිනියගේ හඬ සහ ප්‍රේමසිරි කේමදාසයන්ගේ ස්වර ගායනා කිරීමේදී හරි පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම තියාගෙන හොඳ ලස්සනට ගායනා කරා. ඊළඟට අපි යන්නේ තව චිත්‍රපටි ගීතයකටමයි. දැසේ මල් පිපිලා චිත්‍රපටි ගැන මතක් කරොත් ඒ සින්දුව තියෙන්නේ ඒ චිත්‍රපටි. ඒකේ කියනවා ඒකේ තියෙන වටපිටාව, කතාව, රසය. දැසේ මල් පිපිලා මගේ දෙවෙනි නිෂ්පාදනය. මේ චිත්‍රපටියේ විජය කුමාරතුංග, සනත් ගුණතිලක, සබිතා පෙරේරා, ෆ්‍රෙඩි සිල්වා වගේ දියන් නානක්කාර රාශියක් රඟපෑවා. ඒ දවස්වල චිත්‍රපටයක් හදන්න ওই චිත්‍රපටය හදන්න කීයක් විතර වේදා වුණාද? ඒ දවස්වල අත් වශයෙන්ම මම එතකොට බැංකු ලෝන් එකක් ගත්තා. චිත්‍රපට සංස්ථාවෙත් ලෝන් දුන්නා, ඒකත් ගත්තා. මගේ ළඟ සල්ලි ටිකක් තිබුණා, ඒ ඔක්කොම වේදම් කළා. ලක්ෂ අනිත් මතක නැහැ නේ. 10ට වැඩිද? 15ට වැඩිද? ඔව් 15ක් විතර ගියා. 15ක් විතර. ඔව් 15. අද සමහර ආටිස්ට් කෙනෙක්ගේ පේමන්ට් එක. පේමන්ට් එක. එතකොට කොහොමද දැන් මේ දැන් මෙහෙම මේ ගායනා කරන්නේ ජෝතිපාල සමග ලතා වල්පොළ මහත්මිය. ඉතින් මේ චිත්‍රපටයේ තිබුණේ එකම ආදර ගීතය මට සහ විජේට තිබුණා. ඒ කාලේ විජේ හරි කාර්යබහුලයි දේශපාලනයත් එක්ක. ඔව්. ඉතින් දැන් මේ ගීතය විතරක් අයිතුරුණා රූපගත කරන්න. අනිත් සේරම රූපගත කළා ඉවරයි. තව ගීත පහක් විතර තිබුණා. පීඑල්ඒ සෝම්පාල මහත්මයා තමයි සංගීත අධ්‍යක්ෂකවරයා. ඩබ්ලිව් විල්ෆර් සිල්වාගේ අධ්‍යක්ෂණයේ චිත්‍රපටයේ. ඉතින් හදිස්සියම දවසක් විජේ දුන්න අපිට මෙන්න මේ දවස තියාගන්න මෙන්න ගීතේ රූපගත කරන්න කියලා. ඉතින් අපි තෝරගෙන හිටියේ නෝරණුත් එහා කැලෑබොක්ක කියන පැත්තේ තියෙන ලස්සන වතු බංගලාවක උද්‍යානය. ඉතින් මම හරියට 10ට එනවා කියලා කිව්වා විජේ. එතකොට කොහෙද ඈත පළාතක හිටියේ දේශපාලන කටයුත්තක් සඳහා. ඉතින් දැන් අපි ලෑස්තිලා ඔක්කොම බලා ඉන්නවා. දැන් මෙයා නවොත් ඒව අපිට හරි ප්‍රශ්නේ. ඉතින් නවොත් හරියට 10කට විජේ ආවා. ලෑස්ති කළා, ඔක්කොම කළා, රූපගත කළා. ඔක්කොම ඉවරනකොට හවස 6යි. මුළු සින්දුම රූපගත කරා. මම හිතන්නේ ඇනුන් තුනකුත් මාරු කරා. ඒ ඔක්කොම සහයෝග ලැබුණා. ඉතින් අන්තිමටම මේ ගීතය මම ආස කරන ගීතයක් වෙයි. හින්සරේ නුවන්පුර හරි ලස්සනයි වචන. මම හිතන අජන්තරන්. දැන් මේ සින්දුව මේ විජේ කුමාරතුංගයන් එක්ක රංගපානකොට මේකෙත් ගීතේ ගායනා කරනවද හඬ ලිප්ස් වලින්? අනිවාර්යයෙන්ම. මොකද එතකොට තමයි අර ගීතේ නියම ආර්ථය හැංගීම හැම දෙයක් මෙන්න මේ කාලේ තමයි මේ මෑත වෙනකොට සමහර චිත්‍රපටි වල ගීත තියෙනවා ගායකයා sorry නළුවා හෝ නිළිය එක ගයන්නේ ඒකට මූඩ් වෙනවා. ඔව්. මොකක් හරි මෙයාගේ මූණ පේනවා වගේ ඒවා. ඒ කාලේ හැම එකම වගේ සින් කරන්න ඕනේ. හැම එකම සින් කරන්න ඕනේ. හැම එකම තමුන් මේ විදිහට ලිප් සින්ක් එක දෙන්න ඕනේ. එතකොට තමයි මම හිතන්නේ අර හරි හැඟීමක් එන්නේ ගීතය ගැන. ගීතේ වචන උච්චාරණ වෙනකොට මූණෙත් හැඟීම් ඇති වෙනවා. නමුත් ඉතින් පොඩි වෙනසකට සමහරක් අය ගීතය පසුබිම ඇහෙනවා. ආටිස්ට් රඟපාන්නේ නැහැ. ඒකට මූණෙන් ඉරියව් දෙනවා. ඉතින් විවිධ ක්‍රම තිබුණා. නමුත් මේ අපේ මුල් කාලේ හැම ගීතයක්ම අපි ගායනා කරා. ගීතය ගායනකොට එනන්ති අපි හසන්තටයි සඳසිටයි දෙන්නටම එකතු වෙලා නේ මේ කියන්නේ. ආරාධනා කරනවා ගායන. හැබැයි මේ මේකේ දැන් සඳසිය අද ගායනේ ලතා වල්පොළ මහත්මියගේ ගායන කොටසනේ. අපි ආසයි ඔයා රංගපාන විදිහට ලිප් සින්ක් කරනවා. මමද? මතකයි නේ වචන. වචන. ඒතකොට ඒ වුඩ් එකේ හරි. එහෙනම් ගායනා කරමු. मलदा सक पिपीला පින් සතහන් දීලා පොඩි විරාමයක් අරන් ආපහු මේ පැත්තට එමු. විරාමයෙන් පස්සේ ආපහු අපි එන්නේ ජීවිත ස්වර වලට. අද ජීවිත ස්වර සොයා දෙන්නේ ප්‍රවීණ ඒ වගේම ජනප්‍රිය අපේ රටේ අග්‍රගණ්‍ය රංගවේදිනියක් ශ්‍රියානි අමරසේන. ශ්‍රියානි අක්කා ඒ ගීත බල දැන් මෙතෙක් කතා කරපු ගීත වල අත්දැකීම එයාම රඟපාපු චිත්‍රපටිවල ඒ රඟපාමින් ගී ගායනා කළ හැටි මතක් කරමින් ඒවා සිද්ධ වෙච්ච හැටි මතක් කරමින් ඒකත් එක විදියක් දැන් සමහර අය ඇවිල්ලා ගීතේ පදවැලේ තියෙන අරුත් සහ එකම එහෙම කතා කරලා හිටියා. හැබැයි අද ශ්‍රියානි කතා මම එදා චිත්‍රපටි රඟපාපු හැටි ඒ ගීතේට මම කොහොමද perform කරේ? දැන් දුකා මට මේ ගීතය රූපගත කරපටි මතක් වෙනකොට මට හිතෙනවා දැන් ඉතින් මට ආයෙත් ඒ වගේ ගීතයක රඟපාන්න හම්බෙන්නේ නැහැ නේද කියලා. ආ ඒ වුණාට කරලා තියෙන ටික මද නේද? ඒකත් ඇත්ත. ඔව්. දැන් අපි බොහොම නාඹර තරුණ වයසේ ඔය ආදිහා බලන් හිටිය සිතුවිල්ලම තාමත් තියෙනවා අපිට වගේන. ඒ කාලේ අපේ ඉතින් අපි දවසක් අක්කට කිව්වනේ වෙඩින් එක සම්බෙලා අක්කා තාමත් ඒ ඇඳුමක් එහෙම ඇඳාම ඒ හැඩයට හරිම ලස්සනයි. ඔය කොහොමද අහිංසකාවිය නේද හිනා? ඒක තමයි. නපුරු චරිතයක් රඟපාලම නැද්ද? නපුරු චරිත මට හරි අඩුයි හම්බුණා මට. දෙන්නේ නැහැ නේද දැක්කහම? අහිංසක ගැමි චරිත. ඔව්. වෙනසක් හිටිට මං ආසයි වෙනස් දෙයක් කරන්නත්. නමුත් ඉතින් හුඟක් හම්බුණා මගේ ස්වරූපය. මට හිතෙනවා නේද කොච්චර නපුරු වෙන්න ගියත් හරියන්නේ නැති වෙයි කියලා. හරි. අපි ඊළඟටත් ගීතයක් ලස්සන ගීතයකට යන්නේ. ඒ ගීතය ගැන අපි කතා කරමු. මේක ඉතින් කවුරුත් අපි දන්න ජනකාන්ත ගීතයක්. ඉතින් මේකෙත් එතුමියගේම අත්දැකීම හොයා බලන්න ඕනේ. උපුල් නුවන් විදහා ගීතය අහසින් පොළොවට චිත්‍රපටයේ. ඒක මම හිතන්නේ මේ තරුණ පරම්පරාව රීමේක් රීමික්ස් කියන මේ මම දැක අර අපි මචං වගේ අයත් මේ මේක ලස්සනට ගායනා කරලා තිබ්බා. කියන්නකො මේක කොහොමද වින්දේ? ඇත්තට මේක පදමාලා මම හිතන ඔගස්ටස් විනායකරත්න. ඔව්. හරිම ලයාන්විත බොහොම සංසුන්සුණු ගලායන තාලයක්. නිමල් මෙන්ඩිස් සංගීතවත් කරා. මේකේ සංගීතය. ඉතින් මේ ගීතය දැන් අපි අහනවා. නමුත් මේ ගීතයට පාදක වෙච්ච පොඩි කතාවක් තියෙනවා. දැන් මේ ආචාර්ය සජිම්ස් පීරිස්නේ මේ ගීත මේක චිත්‍රපටයේ ආචාර්ය පොඩි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂවරට ඕන වුණා මේ ගීතයට බෝල්ඩුම් ඩාන්ස් එකක් දාන්න. ටෝනිටයි මටයි. දැන් මෙහෙම තේ කාලේ මම දන්නෙත් නෑ ටෝනි දන්නෙත් නෑ බෝල්ඩුම් ඩාන්ස් එක දාන්න. දැන් ඉතින් අපි හරි ප්‍රශ්නේ දැන් මොකද කරන්නේ? ඊට පස්සේ මිස්ටර් පීරිස් ළඟ හිටිය රාජ් පෙරේරා කියලා ඔහුගේ හොඳ කිට්ටු මිත්‍රයෙක්. එයා හොඳට දන්නවා ඩාන්සින්. දැන් ඉතින් දවස් දෙකක් විතර මාවයි ටෝනිවයි වසන්ත චතුරාණිවයි ගෙනල්ලා මේ මිස්ටර් පීරිස්ලා ගෙදර ඩාන්සින් පුරුදු කරා. ඉතින් මෙහෙම අර ලස්සනට වෝල්ස් යන විදිහට මෙහෙම ඔක්කොම ස්ටෙප්ස් ටික හරියට පුරුදු කරා. දැන් ඉතින් ඔක්කොම ඉවරලා තින් ඇහුවා මේ රාජ් අයිලා ටෝනි අයියා කියන එක දැන් හරි නේද මේ පුරුදු හොඳට පුළුවන් නේද? මොකද මං ෂූටින් දවසට මං නෑ. දැන් හරි නේද? අනේ මේ මොන පිස්සුද අපි හොඳට කරන්න උඹට වැඩිය අපි හොඳට නටන්නම් කියලා ඉතින් ටෝනි කිව්වා. ඉතින් හරි දැන් ඉතින් ඔන්න ෂූටින් දවසේ නුවර තිබුණේ. නුවර අපි ගියා ලස්සන මේ බංගලාවක පාටි සීන් එකක්. දැන් ඉතින් ඔන්න සින්දුව දැම්ම. දැන් ඉතින් අපි ඩාන්ස් කරනවා. මේක ඩාන්ස් කරනවා. දැන් ටෝනිට වරදිනවා. වරදින පාටමයි කකුල පාගනවා. ඉතින් අර ලොකු සපතු දෙකක් දාගෙන මගේ මම ඉතින් නිකන් හීල්ස් එකක් දාගෙන හිටියේ. ඉතින් මම කවනේ ටෝනි කකුල පාගන්න එපා. ඇයි මේ? ඒක තමයි මේ අපි දැන් පුරුදු කරපුවා ඒක නෙමෙයිනේ දැන් මේ යන්නේ වෙන එකක් නේ ටෝනි කියනවා. නෑ නෑ ටෝනි ඒකම තමයි යන්නේ අපිටයි වැරදින්නේ. ඔයා ෆාස්ට් යන්න බෑ ස්ලෝ යන්න මෙහෙම. ඒක ආයෙ ඔන්න ෆාස්ට් යනවා. ඉතින් මොනානමුත් ඉතින් කකුල පෑගිලා ඉවරයක් උනේ නෑ. ඉතින් ටෝන්ටි ඊට පස්සේ පොඩ්ඩක් කේන්ති ගියා. මේක ඉවරයක් වෙන්නෙත් නෑ කීසරයක් ගන්නවද මේක වැරදෙනවනේ කියලා. ඉතින් අද උනත් මට මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙනවා මේ අවස්ථාවේ අපි කොයිතරම් සුන්දරව කොයිතරම් ප්‍රීතිමත් වුණාද කියලා රූපගත කිරීම අතරතුර. දැන් මේක ඇත්තටම මේ අද තරුණ පරම්පරාවත් විඳින්නේ මේකේ තියෙන ප්‍රේමණීය කතිය මින්ටන් අල්ලවාරච්චිගේ හඬත් එක්කන පුල්නුවන් විදහා ඇය සිනාසුනා මම සිනාසුනා වගේ දැන් මේ අපි කතා කරන්නේ අපේ තරුණ ප්‍රේමය ගැන. ඔය අක්කට මොනවද තියෙන්නේ ප්‍රේමය පිළිබඳ තරුණ කාලේ තියෙන අත්දැකීම්? මේ කියන්නේ පෞද්ගලික ජීවිතේද? ඔව් ඔව්. හැම එකම සිනමාවට දාගන්න එපා. මේ පෞද්ගලික ජීවිතේ. සිනමාවේ පෙම්වතුන්ලා ඉතින් අපි දන්නවනේ. සිනමාවේ පෙම්වතු රාශියක් හිටියට මේ ඇත්ත ජීවිතේ මට හිටියේ දෙන්නයි. දෙකෙනෙක් තමයි දැන් මම විවාහ වෙලා ඉන්නේ අමරේ. ඊට කලින් පෙම්වතෙක් හිටියා. ඒකත් ඉතින් අපේ ගෙදරින් බොහොම කැමැත්ත ඇතුව අවුරුදු 4-5ක් ඇසුරු කළා. ඒක එහෙමව නැතුව ගියා. ඊට පස්සේ ඉතින් අමරේ විවාහ යෝජනාවක් තුලින් ඇවිල්ලා ඊට පස්සේ අපි ප්‍රේම කළා. අවුරුදු 3-4 පස්සේ විවාහ වුණා. ඉතින් ඒකත් එක්තරා විදිහක මට ලැබුණු අමුතුම අත්දැකීමක් වෙන්න ඕනේ. මොකද මං ප්‍රේමය ඉල්ලගෙන ආපු අය ගොඩක් හිටියා. නමුත් මට ඒක පාසල් යන කාලේ අධ්‍යාපනයයි මගේ දෙමව්පියන්ගේ මට තිබුණු ආදරයත් එක්ක මට ඒ වගේ දෙයකට නැඹුරුවෙන් හම්බුන්නේ නැහැ. ඒක හිතුන්නේ නැහැ. ඒ ප්‍රථම ප්‍රේමය කරනකොට ඔබ නිලියක් ඇටි ශිල්පිනියක්ද? ඔව් මම නරිබෑන නාට්‍ය රඟපානවා. එතකොට වේදිකාවේ හිටියේ. වේදිකාවේ පමණයි. සිනමාවේ හිටියේ නෑ. නෑ සිනමාවේ හිටියේ නෑ. ඒ ප්‍රථම ප්‍රේමය ආය හම්බුනේම නැද්ද? කියන්නේ මුණ ගැසුණුනේ නැද්ද? මුණ ගැසුණා. ඒ කියන්නේ මමත් විවාහුණට පස්සේ ඔහු නිතරම මාත් එක්ක දුරකථනයෙන් කතා කරා. ඔහුගේ බිරිඳ සරෝජිනිත් මාත් එක්ක කතා කරා. අපි හොඳ මිතුරියන් බවට පත් වුණා. ඒක ෂෝක්. දැන් අවුරුදු 5කට කලින් ඔහු මිය ගියා. අපි එහෙනම් ගීතය ගායන ආරාධනා කරනවා. हसंत एंथनी मम सीना तक कलमा लंद की वासना नम मोना हद पारन मारुतये उब्या हटी आदरी हमदा कमा पतुवे सुगंधाई मलाई उपमरी पुल्नु वन विदवा उब सिना सुना मम सिना सुना विमन निवायन गमने वारुण गाला तुरुल्युना ऐहिरि पुत हंगुम सला तुम विमाने दल कौलुवेन बलाला दुटूव नहीं निसल कले माद जला उब सिना सुना मम सिना सुना गुलुन पुदक कलमा लंद की वासना नम मोना लिसा हद पारन मारुतये दरिए हम दाकम पे तुवे सुगंधाई मलाई उभमई हसीम्पोलोट चिट्टपटे पास अभी कथा करन हदाने तवत गीतයක් ඒකත් චිත්‍රපට ගීතයක් ඒකත් ශ්‍රියානි අක්කා ඇඩ් කරනවා ආශා දයසින් චිත්‍රපටයේ ආශා දයසින් මේ චිත්‍රපටය යුග ගීතයක් තියෙන්නේ මේක මිල්ටන් මල්ලවාර්චි සයන්ජිනින් ගුණතිලක ගායනා කරනවා ඔබත් සමග කවුද නළුවා මේ චිත්‍රපටයේ මම රංගපෑවේ පාසල යන කාලේ මගේ ප්‍රියතම රංගන ශිල්පියා වෙලා හිටපු ගාමිණී ෆාන්සේකා තමයි एक गण किया मे गीते अनांग रन इन गीते एक रूगत करी कोहेद एक फील ने कोहो एक मैं पाडां कर गन्ने पे होगा ओ गीते ना निकाम पाडां गिना मकद අපි පෙර පුහුණු කරනකොට මේ ගීතය 10-12 වාතක් වතාවක් මේ කියනවනේ ඉතින් ගීතේ කටපාඩම් ඉතින් මේක රූපගත කිරීම කරේ මේ අනුරාධපුර පොළොන්නරුව පැත්තේ නිකන් අර इतिहासगत स्थान तीन ये तैंगल तमय एली महानी इतिंग पिरिसा किटिया तव गीतेर संबंधेन गहनो तरुण अपे नांगीला पिरिसा केक श्री अमरसिंह तमय मेके नेटुम पुर्दु करे कि मेके टिकक नेटुम वेडियन तिबुना मे आशा दयसिन चित्रपटेन तमय मम पटन गत्ते अर ट वेडियन नटन्न इते कालिंग अर चुट्टक यार मेन कियनसक एके तिबुना මට ටිකක් බයකුත් හිතුණා අභියෝගයකුත් තිබුණා මේක හරි කරගන්න බැරි වෙයිද කියලා. නමුත් ඉතින් කොහොම හරි අධ්‍යක්ෂක සේන සමරසිංහයන්ගෙත් ගාමිණීයගෙත් උදව් උපකාර ඇතුව සිරිගෙත් සහාය ඇතුව කොහොම හරි මම ඒ අවශ්‍යතාවයේ ඒ අමුතු ඇඳුම් මම ඇඳෙත් ටිකක් කොට ගවුන් තමයි අඳින්න සිද්ධ වුනේ. ඒ කාලේ ඉතින් ඒ වගේ ගවුන් ටික ස්ටයිල් එකකුත් තිබ්බනේ පොඩි කාලේ. එකක් තිබ්බව. ඉතින් ඒව ඇඳලා ඉතින් ගීතය ප්‍රමුඛත කිරීම කරා. ඒක මේක හරි ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. මොකද මේ ගීතයේ පසුතලයයි, ඒ රංගන පිරිසයි, ගාම්ණී අයියයි, මමයි ඒ ඔක්කොම එකතු වුණාම හරි අමුතු ලස්සනක් මේ ගීතය අන්තර්ගත වෙලා තිබුණා. ගාමිණී පොන්සේකා මොන වගේ දේවල්ද උපදේශ දෙන්නේ රංගපානකොට එකට රංගිලා නටනකොට? මොනවාගේ කෙනෙක්ද? ගාම්ණී අයියා රංගපාන්න ගියාම තනිකරම ඉන්නේ රංගපාන මූඩ් එකේ. ඊට පස්සේ ඕ හරි විනෝදකාමී. ඊට පස්සේ ඕ වීලු කරනවා, කතා බහ කරනවා. නමුත් හැමදේම ගාමිණීගේ තිබුණේ තර ප්‍රමාණයකට. ඒක තමයි මම හිතන්නේ ඔහුව හුඟා ජනප්‍රිය වෙන්නත් හේතුව. කිසි දෙයක් අභිබවා ගියේ නැහැ. කෙනෙක් එක්ක කතා කරත් ඒ කරත් කිසියම් සීමාවක් තිබුණා. විහිළුතාවලක් කරත් ඒකේ සීමාවක් තිබුණා. ඉතින් ඇත්තටම තැනකට ගියත් හැසිරීම පිළිබඳ ඔහු අපිටත් තුකක් අවවාද දුන්නා. මේ අපි ඇවිල්ලා හැංගිලා ඉන්න ඕන කට්ටිය. කලා ශිල්පිනියන් වැඩි එළියට යන්න නරකයි, පේන්න යන්න නරකයි. ඒකට තමයි අගේ තියෙන්නේ. ඔය උඹලා කඩවලට යන්න එපා, බස් වල යන්න එපා. එහෙම තමයි අපිට කියන්නේ. ඇත්තටම ගාමිණී ෆෝන්ස් එක අපි කවදා සුපර් මාකට් එක දැකලා නැහැ. දැකලා නැහැ නේ. ඔය කතානායක වෙච්ච හින්දා අපි පාර්ලිමේන්තුවේ දකිනවා, උත්සවවල ප්‍රධාන අමුත්තායනවා දකිනවා. මමත් එකපාරයි මෙහෙම ළඟ ඉඳන් කතා කරලා තියෙන්නේ. ඔහුගේ ඒක තියරියක් නේ. ඔව් ඒක ප්‍රේක්ෂකයෝ අගය කරනවා. එතකොට මෙයා බලන්න ආසයි කියලා හිතනවා. ඉතින් අද නම් ඒ තත්ත්වය හුඟක් වෙනස් වෙලා. නමුත් ඒ කාලේ ගාමිණියා බලන්න හුඟක් අය පොර කෑවා. ඒ කියන්නේ වැඩි පේන් ඩිලීට් ආවේ නෑ ඔහු. ඒක අපිට දීපු හොඳ අවවාදයක් කියලා මට හිතෙනවා. හරි. එහෙමනම් අපි ඒ ලස්සන ගීතය අහමු. ප්‍රේක්ෂක ඔබටත් ඒක මේ චිත්‍රපටි බලපුවා ඇති, ඒතරම නොබලපුවා සින්දු අහලා ඇති. ශ්‍රියාණියක් කර ඒක රංගපාන එක ආයෙ මතක් කරගෙන අහන්න පුළුවන්. අපි ආරාධනා කරනවා අපේ හසන්තටත් සඳසිටත් ගීත ගයන්න. ඉතිහාසයකට ඈතකට යන්නේ නැද ඔබත් බලාගෙන හිටියා නේද අපි පොඩි විරාමයක් අරන් ආපහු එමු අද ශ්‍රියානි අමරසේන අපිත් එක්ක ජීවිත ස්වර පහදා දෙන්නේ ජීවිත ස්වර විරාමයෙන් පස්සේ අපි නැවතත් එකතු වෙනවා අපි ප්‍රවීණ रंगवेदीनिय श्रियानी अमरसेन अदापित्ते इन्ने इति ऐ दें सिनेमा गीत पेलक ऐम रंगपे ये जवनिकावल पेनी सिटी गीत पेलक तोरगा नातर अभी एम पीट वेना संगी मुकटेनवा अब तोरगा नवा इंद्राणी पेररा गायन अम्मा गीते मतके ऐसुरी गीते मेका तोरगा न उन दें हेतु पादानेनवा हेतु काटत दिन देनवा अम्मा गैन ना हेतु अग्नो तो बड़ विशेष हेतु अकतै अभी हितनो මොකද මං හිතන්නේ මට විතරක් නෙවෙයි මම හිතන්නේ ඕනම දරුවෙකුට තමන්ගේ අම්මා කියන වචනය තාත්තා කියන වචනය ජීවිතේ කවදාත් අමතක වෙන්නේ නැති උද්ගලියෝ මේගොල්ලෝ දැන් මගේ අම්මයි තාත්තයි දෙන්නම යුතුය අතර නැහැ ඒත් මාව කලාකාරණියක් කරේ ඒ දෙන්න තමයි මුලින්ම මම විවාහයට කලින් ඒ දෙන්න තමයි මට නරිබෑන නාටකයට යන්න පාසල් වේදිකාවේ විවිධ ප්‍රසංග වලට යන්න මට අවසර දුන්නේ. දයනන්ද ගුණවර්ධන මහත්තයාට මුණ ගැහෙන්නේ හම්බ වෙන්නේ කොහොමද ශ්‍රියානි අක්කව? ඒකට හම්බ වෙන්නේ ඉස්ලාම පත්තරයක දැන්වීමක් දානවා කුවේණි කියන වේදිකා නාට්‍යයට කුවේණි චරිතයට කෙනෙක් හොයනවා කියලා. ඉතින් මේක මම අම්මට පෙන්වුවා අම්මේ මේ මේකට අපි යන්න පොඩ්ඩක් මට ආසනේ කියලා. ඉතින් එහෙනම් අපි යන් කියලා කිව්වා. ඉතින් තාත්තගෙත් කැමැත්ත අරගෙන අම්මයි මමයි ගියා. ඔය කොහෙද කොළුපිටිය පැත්තේ තියෙන සංස්කෘතික මධ්‍යස්ථානද ආයතන කියලා තැනකට අපි ගියාම ඉතින් ඔන්න මහත්තුරු ගොඩාක් ඉන්නවා. ඒ මං වගේම ඉතින් ඔඩිෂන් එකට ආපු කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් ඊට පස්සේ මට අඬ ගහලා කිව්වා දෙබස් ටිකක් දීලා චරිතයක් රංගපාන්න කියලා. ගීතයක් ගායනා කරන්න කියලාත් කිව්වා. ඉතින් මම ඒක ඔක්කොම කරා. ඊට පස්සේ මේ කට්ටිය දැන් ඉතින් කතා එනවා. මගේ දිහා බල ඊට පස්සේ මට අඬ ගහලා කිව්වා මේකයි. දැන් කුවේණිගේ චරිතෙත්නේ අපි මේ ඔයාව හිතුවේ නමුත් දැන් කුවේණිගේ චරිතේ තියෙන මේ මූණේ තියෙන මේ නපුරු පෙනුමයි පොඩ්ඩක් අපිට ඕනේ එහෙම කෙනෙක්. ඔයාගේ මූණේ එහෙම නෑනේ. ඉතින් ඔයාගේ මූණේ තියෙන ඊට වඩා වෙනස් පෙනුමක්. මේ වුණාට අපි ඉතින් ඔය හිස්සතින් අරින්නේ අපි මේ තම්මැන්නා කියන නාට්‍යේ උපප්‍රධාන චරිතයක් ඔයාට දෙනවා. ඉතින් මට ඒත් ඇති මට කමන්නේ නෑ. ඉතින් ඒකේ රංගපාලා ඒක වේදිකාව ගතවුන පස්සේ තමයි දයනන්ද ගුණවර්ධන මහත්තයා මාව නරිබෑන් නාට්‍යට තෝරගත්තේ. ගමදුවනියට ගමදෝය හැටියට තෝරගත්තේ. ඔව් ඒක අර අපි මට අපිට බලන්න බැරුණා ශ්‍රියානියක් අයක රඟපානවා නේද? ආ බලන්න බැරුණා නේද? ඔව් ඊට අපි බලනකොට රොඩ්නි අයියා අනාරියාට සිටින ඇහැල මලින් ගස්තිලා ඔව් ලක්ෂ්මී දමයන්ති ගමදුවනි බෑනට සිටින වගේ මට මතක ඇහැල ගසින් මස් ඇහැල මලින් ගස් පිරීලා බලන්න හරි ලස්සනයි කියන එක මේ වාගේ ෆොටෝ දැකලා තියෙනවා මගේ රඟපාන හරිද අම්මා ගැන ඕන දැන් ඒ කියන්නේ එහෙම අම්මා හැම වෙලේම पशुपसिन सिटगेन ඔබව මේ සියලු දේවල් වලට ඇදන් ගිය මව ඔය වශයෙන්ම දුකා මොකද මම විවාහ වුණාට පස්සේ තමයි මම චිත්‍රපට ශිෂ්‍යයට ආවේ. ඉතින් එතෙන්දි මම ගොඩක් කාර්යබහුල වුණා. ගොඩක් දවස්වල මම ගෙදර නැහැ. සති ගණන් මාස ගණන් ගෙදර නැහැ. ඒකට මගේ දරුවෝ දෙන්නත් හිටියයි නෝක සම්පත්. ඉතින් මේ ගෙදර කටයුතුත් මගේ සැමියාගේ කටයුතු ආහාර හැම දෙයක්මත් මගේ දරුවන්ගේ පාසල් යන එක මේ හැම දෙයක්ම කල්පනාකරණය කරේ මගේ අම්මයි තාත්තයි. ඒක මට කිසි ඔළුවේ බරක් තිබුණේ නැහැ මගේ රංගන ජීවිතේට. ඒක මම අද සිහිපත් කරනවා මොකද එයාගෙන් ලැබුණු සහයෝගය හැම දෙයකින් මට ලැබුණු සහයෝගය මාව ආරක්ෂා කරපු එක මං ගැන හිතපු එක ඒක හුඟක් දරුවන්ට නොලැබෙන දෙයක් මට ඒක ලැබුණා. ඉතින් මම ඒගොල්ලෝ අගය කරන්න ඕනනේ. ඒ නිසා අපි ආරාධනා කරමු ගායනා කරන්න සඳසි ඉන්ද්‍රානි ෆෙරරා ගෑවි මේ ක්ලරන්ස් තමයි මේක ලියලා හදලා දීලා තියෙන්නේ ඉන්ද්‍රානි ෆෙරරාට එහෙනම් ගෑමු मात्र गुणे सिंह करगवीन श्रेयाने कथवर वे गीते ඊළඟ ගීතය ආචාර්ය නන්දාමාලනී මහත්මිය ගායනා කළ ගීතයක්. ඒකත් ටිකක් ඈත නමුත් තවමත් අපි අහන රස විඳින මුළු නුවරම නිදිගත් මේ මොහොතේ මේ ගීතය ගැන මේ ගීතේ මොකද ජීවිතයට තියෙන සම්බන්ධය මොකද්ද ඒකට කැමති වෙන්න හේතුව මේ ගීතය අපි හුඟක් කාලවට දැන් රූපගත කිරීම වලට ගියාම රූපගත කිරීම දුර පළාතට ගියාම निम वेला आप कट्टी चुना समारकाय काट गाना समारकाय सिंधु की नो समारकाय ओडी काकरनो ओडी काकरनो थिंक हेम अवस्था वाली मे गीते तो मैं हुंगा अकेलावट गायना करानी मट की मम गायना करानी वो गीते मुकद मगे प्रियतम गायिका नंदमालिनी महात्म्य थिंक वो गीते मम गायना करना वो गीते हंड हरि आशा विशेष मम रंग शिल्पी विजय सनत इतकोट रवींद्र තුන්දෙනා හරි ආසයි මේ ගීතය අහන්න. ශ්‍රියානි මේ සින්දුව කියන්න කියලා ඒගොල්ලෝ තමයි මට යෝජනා කරන්නේ. ඉතින් මේ ගීතය අහනකොට දැන් ඔබටත් වැටහෙවි මේ ගීතයේ තියෙන්නේ අර එක්තරා රාත්‍රියක නිදිහානේ ඉන්නකොට තනිකමට කියන ගීතයක් මේක. ඉතින් ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම හරීම ප්‍රේමය දනවන ඒ වගේම ප්‍රේමයේ තියෙන එක්තරා විදිහක විරහව පෙන්වන ගීතයක්. මේ ගීතේ නන්දමාලිනී මහත්මිය ඒ වගේම හැඟීම් බරව මේක ගායනා කරනවා. මෙතන පද රචනය ආචාර්ය සම්මානිත මහාචාර්ය සුනිල් ආරරත්න. ඉතින් ඇත්ත වශයෙන්ම විශාරද ලයන ලාල්ගම ශූරින් තමයි මේක සංගීතය. ඉතින් හොඳම ප්‍රවීණ තුන් දෙනෙක් ඉතින් මම මේ ගීතය අදටත් එදා වගේම මම කැමතියි. ඒ ගීතයටත් අපි ආරාධනා කරන්නේ සඳසිටමයි ගීතය ගයන්න. ජීවිත ස්වරයට පුංචි විරාමයක් අපි ඉක්මනටම ආපහු හම්බෙමු මේ අවසන් විරාමය. ඊට පස්සේ තියෙන අවසන් ගීතය ශ්‍රියානි අමරසේන සමග කතා කරන්න. නැවතත් අපි එනම් ජීවිත ස්වර දෙසට. අද ජීවිත ස්වර අපිට තෝරා දුන්නේ ශ්‍රියානි අමරසේන අපේ ප්‍රවීණ ජනකාන්ත රංගන වේදිනිය. මේ අන්තිම ගීතය ටිකක් ඈතට යන ගීතයක්. මට මේ දැන් මේ ප්‍රශ්න විතරනේ අහන්න වෙන්නේ මට. මේ ශේෂ්ත්‍රයට එන්න පෙරම් පුරනකොට අපි හැමෝටම තියෙනවනේ කවුරු හරි මෙහෙම ආදර්ශයක් මට මෙයා වගේ වෙන්න ආසයි වගේ. එහෙම ප්‍රතිරූපය කවුද තිබ්බේ අක්කට? ඇත්තටම එහෙම ප්‍රතිරූප තිබ්බ එකම කෙනා තමයි දේශී අක්කා. ඒ රුක්මනී දේවි. රුක්මනී දේවි. මොකද මගේ අම්මයි තාත්තයි පුංචි ගානලා මා චිත්‍රපට බලන්න එක්කන් ගියා. මම හුඟක් දැක්කේ රුක්මනී දේවිගේ චිත්‍රපට. ඒ කාලේ අපි කිව්ව රුක්මනී දේවි කියලා. ඉතින් ඇය S2 කින් බලා ගන්න මම හුඟක් ආසාවෙන් හිටියා. ඉතින් නමුත් එක්තරා අවස්ථාවකදී මට ඒ වාසනාවත් උදා වුණා. ටවර් රංගහටයි පැමිණියා වේදිකා නාට්‍යයක් නරඹන්න. මමත් ගියා ඒක. මගේ තාත්තා තමයි මාව එක්කන් ගියේ අම්මයි තාත්තයි. එදා මම මෙහෙම S2ට ආව දැක්කා. ඒ වෙලාවේ ඇගේ තිබුණේ ස්වරූපය හුඟක් තරුණයි එතකොට. පෙනුම ඒ මොහොනේ තිබුණු සුන්දර සිනහව ඒ නිහතමානීකම මම හිතන්නේ ඒක අපි කලා ලෝකෙට දායාද කරේ ඇය කියලා මට හිතෙනවා. මොකද ඇය පිරිමින් ගැහණු චරිත රංගපාන අවධියක ඇය තමයි අභියෝගයේ බාර අරගෙන කාන්තා චරිත රංගපාමින් කේස් එකට පිවිසියේ. ඉතින් ඒක අපිටත් ලොකු ආදර්ශයක්. අපිට එන්නේ ඒ පාර හදලා දුන්නා. ඉතින් ඇගේ ඇගේ තියෙන ගුණ සමරන්න මම මේ ගීතය තෝරාගත්තා. අනසුදෝ චිත්‍රපටයේ අනසුදෝ කියන ගීතය. කැලහඳ චිත්‍රපටයේ. අනිත් කාරණය මේ ගීතයට මගේ සැමියා අමරේ හරි ආසයි. ඔල්ලා කොහොම මේ ගීතය යනකොට මෙහෙම කර ඉතින් මං හිතුවා මෙයාගේ ප්‍රියතම ගීතය මේක වෙන්න ඕනේ කියලා. එතුමා ඔබතුමියට කතා කරන්නේ කවුරු කියලාද? ශ්‍රියානි කියලා. ඔව්. සුදෝ කියන නේද නේද? සුදෝ කියන්නේ නැති හිතින්. පත්‍ර කලා වීඩියෝ කොහොමත් හිතේ දෙන දේවල් හිතන්නේ නේද? ඉතින් අමරගෙත් කැමති ගීතය. මොකද අමරේ තමයි මාව සිනමාවට ගෙනාවේ. ඒ ගෞරවත්වය ඔහුට මම අදත් පුද කරනවා. මම සිනමා නිලයක් වෙලා ඉන්නේ ඔය හින්දා මට ගෙදරින් සිනමාවට එන්න අවසර දුන්නේ නැහැ. වේදිකාවේ හිටියා මම. ඉතින් ඒ හැම දෙයක්ම එකතු කරලා මේ ගීතය මම තෝරාගත්ත පැරණි ගීතයක්. කැලහඳ මං කැමති චිත්‍රපටයක්. පොඩි කලේ මං කියපු පොතක්. කරුණු කරන බොහොමයක් තියෙනවා මේ ගීතය තෝරගන්න. අයනම් බොහොම ස්තුතියි. අද අපිත් එක මේ කාලේ ගත කරා මම හිතන්නේ දැන් මේ චිත්‍රපටයේ අලුත් යාත්‍රා චිත්‍රපටයේ වැඩ කටයුතු पब्लिसिटी වැඩ කරන අස්සෙම කොහොමාරි මේ වැඩේට ආවේ සුබපතනෝ මේ අපිට හරි හයියක් ඔබ වෙනි ප්‍රවීණ ශිල්පිනියන් තවමත් මේකට උදව් කිරීම නැත්නම් වැඩ කිරීම කියන එක එහෙම නවතින්න හිතෙන්නෙම නෑ නේද මම නම් හිතන්නේ මොකද කලාව කියන එක තමයි අපිව ජීවත් කරවන්නේ කලාවෙන් තමයි අපි ඉස්සරහා සමාජයට යන්නේ සමාජයේ හුඟක් දේවල් කලාව තුලින් දැනගන්න පුළුවන් කලාව කියන හැට සංවේදී තැනක් නේ. ඒ වගේම හරි සුන්දර තැනක්. ඒ වගේම හරි අඩමාණක්. ඔව්. අඩමාණයි නේද? අවදානම් අඩමාණ ඔක්කොම තියෙනවා කලාව තුල. ඉතින් මේ හැම දෙයක්ම දැන් අවුරුදු 50ක් තිස්සේ මම කලාවෙන් ඉඳලා ඉන්නකොට මම ඉගෙන ගත්ත මට දැනෙනවා. ඉතින් ආපස්සට හිතනකොට මට හිතෙනවා කලාව තරම් සුන්දර දෙයක් තවත් ලෝකේ නැහැ කියලා. අනිත් එදිනෙදා රැකියාවලට වඩා කලාවේ තියෙන විශිෂ්ටත්වය අද මම විඳිනවා. අපි සුබපතනවා ශ්‍රියානි අමරසේනට මගේ පුද්ගලික සුබපැදීමක් තියෙනවා නපුරු චරිතයකුත් හම්බෙන්න කියලා ගහනවා. ඒත් වශයෙන් ඕ දුෂ්ට චරිතයක් නේද? දුෂ්ට චරිතයකුත් දීලා බලන්න මේ අහිංසක කාව්‍යයට. ඉස්සරහට හම්බෙද්ද නැහැ. එහෙනම් අපි අන්තිම ගීතය අන්නසුදු ගීතේ ගායනා කරමින් අද සමු ගන්නවා. ඔබට සුවානෙත් අපි මේ වෙලාවටම මේ විදිහටම නෙවෙයි වෙනස් විදිහකට වෙනස් කෙනෙක් එක කතා බහ ජීවිත ස්වර රැගෙන එන්නම් අපි හසන්තටත් සඳනිටත් ආරාධනා කරනවා ගීත ගැන ස්තුතියි රුද්‍රා සංගීත වෘන්දයට අපි මේ ගීතයත් එක්කම සමුගෙන යනවා යසෝලු පිපිලා නිල ජලේ මාලින් මාගේ හෘදේ පී රස කොකිල ගීතේ රාවේනි රස කොකිල Baby, komal taleni mangalle ki ad lok tale pem sihina mawave सुरलों की प्रसाद।